සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත බස් රථ දෙකක් ගැටි එකයි මරුට 26කට තුවාල ව්‍යවස්ථාදායක කාර්ක සභාව නම් කෙරේ රියතුරු බලපත් නිකුත් කිරීම මාස 3ක් තුල සම්පූර්ණයෙන්ම රජයේ යටතට වී මිලදී ගැනීම සාර්ථකව කොළඹ ප්‍රදේශ කිහිපයකට හිට පැය 18ක් ජලය කැපේ කොරෝනා මරණ සංඛ්‍යාව 560 ඉක්මවයි ප්‍රථමයෙන් නවදානයේ දේශීය ප්‍රවෘත්ති වෙත රියාන තුරකින් එකයිකු මේගොස් 26 දිනකට තුවාල සිදු වුණා. අදෝදසන ත්‍රිකුණාමලයේ කන්තලේ මාර්ගයේ තමලගම ප්‍රදේශයේදී අනතුරු සිදු වුණේ. කොළඹ සිට ත්‍රිකුණාමලයේ බලා ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයක් ශ්‍රී ලංගම බස් රථයක කැටි තිබෙනවා. අනතුරින් තුවාල ලැබුවන් අතර බස් රථ දෙකෙහිම මගින් සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ. අනතුරින් මියගිය සුඛෝපභෝගී බස් රථයේ කුන්දුස්තරවරයයි. අධික වේගය මෙම අනතුරට හේතු වන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. තඹලගම පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්මැටි කාටන් 156ක් කටුනායක ගුවන්තොටුපලේදී අතඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගියෙකුයි මෙම දුම්මැටි තොගය රැගෙන වී තිබුණේ. එහි වටිනාකම රුපියල් 15 ලක්ෂයේ ඉක්මවන බවයි රේගු නිලධාරීන් සඳහන් කරන්නේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසනවා. රජයේ සහතික මිල යටතේ වී මිලදී ගැනීමේ කටයුතු මෙවැනි විට සාර්ථකව සිදු කරමින් පවතිනවා. ඒ සඳහා යුද හමුදාවද මූලිකත්වයෙන් කටයුතු කරනවා. මහකන්නේ වී අස්වනු මිලදී ගැනීමට රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. වී කිලෝග්‍රෑමයක් සඳහා සහතික මිලක් නියම කිරීමට අමතරව එම වී තොග මිලදී ගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක්ද සකස් කළා. ඒ අනුව උතුරේ ගොවින්ගෙන් වී මිලදී ගැනීමේ කටයුතු මෙවැනි විට සාර්ථකව සිදු කරනවා. වවුනියාවෙන් ඊයේ එම කටයුතු ආරම්භ කෙරුණා. රජය ගත්ත මේ තීරණය ගැන අපිට හරි සතුටුයි. ගොවිතැන් කරන අපි හැමෝටම මේක සහනයක්. රජයට බොහොම ස්තුතියි. ඉතින් අරසංගම් මුණ්ඩගේ නෙල් එඩකද මගල්චි 50 රුපියයි එල්ලා නෙල් මුඩකරනාල. හරි කාලයට වී වලට නියම මිලක් නොතිබුණ නිසා අපි අසරණ වෙලා හිටියේ. මේ මිල නිසා දැන් අපිට ලොකු ලාභයක් ලැබෙනවා. අපි අපේ ප්‍රසාදය රජයට පළ කරන්න කැමතියි. මේ අතර රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර නිල නිවසේ පැවති රැස්වීමකදීද අවධානය යොමු වුණා. පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිසවිතාන මහතා එහිදී සඳහන් කළේ වී වලට අඩු මිලක් ගෙවීමෙන් ඇතිවන විපාකද විඳ ඇති බැවින් ඒ සඳහා සාධාරණ මිලක් ගෙවීමට වත්මන් රජය කටයුතු කරන බවයි. ගොවි ජනතාව ණයබරිනුත් අඩු ආදායම් ලාභින් මන්දපෝෂණ තත්වයෙනුත් මුදා ගැනීම සඳහාද වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ආණ්ඩුකාරවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේ. නායබාරෙන් විඳීමට යම් වැඩපිළිවෙලක් දැන් මම මහා බැංකුවේ අධිපති එක්ක සම්බන්ධ වෙලා ඉදිරියට ගෙනියන්න කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒක තුළින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී වී ගොවිතැන් කරන හැයට සාධාරණ මිලක් ලැබෙයි කියලා. රුපියල් 50ක් ලැබිය යුතුයි කියලා ආණ්ඩුව නියම කරලා තියෙනවා. ඒක අනිවාර්යෙන් සියලු ගොවීන්ට ලැබිය යුතුයි. ඒ තත්ත්වය අපි ඇති කරන්න ඕන. ඒක කරනවත් එක්කම යම් අතරමැද ඒකාධිකාරී බලවේග මතුවලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕන. මෙතර රජයේ විමිලදී ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය යුද හමුදාව මගින් සිදු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළා. වියලෙයි මණ්ඩලයේදී වී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් එහෙම නැත්නම් සම්බන්ධීකරණය කටයුතු කරනවා. ඉන් පහුගිය දවස් ටිකේ ශ්‍රී ලංකා යුද හමුදාව දිවයිනේ තිබෙන වූ වියලෙයි මණ්ඩල සතු වී ගබඩාවන් පිළිසකරන කර දිස්ත්‍රික් ලේකම් එහෙම නැත්නම් දිස්ත්‍රික් සහකාර ලේකම් ग्राम सेवा निलधारी महातुन सह ये आदि विधिट ये प्रदेश इन वी संबंध गोवितन संबंध समग संबंधीकरण कटिवत करमी गोवी महातुंग सहयोगे लबादेन
व्यवस्थादायक कारक सभाव नम किरीम अद पार्लिमेंतुएदी सिदुकेरुना මේ අතර යදුරු බලපත්‍ර නිකුත් කිරීම මාස 3ක් තුල සම්පූර්ණයෙන්ම රජයට පවරා ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. අද පාර්ලිමේන්තුවේ තොරතුරු ගෙන එන්නේ අසංක රත්නායක. අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණේ උදෑසන 10:30ට. ඒ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම කතානායකවරයාගේ නිවේදන වශයෙන් ව්‍යවස්ථාදායක කාරක සභාවේ නව නියෝජිතයන් නම් කිරීමට නියෝජ්‍ය කතානායකවරයා කටයුතු කළා. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන සියලු අඩපඩක් එම කාර්ය සභාවට හිමි කළ යුතු වෙනවා. මේ සභාපතිත්වයේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාටයි හිමිව තිබෙන්නේ. මේ අතර රියදුරු බලපත්‍රයේ නිකුත් කිරීමේ කටයුතු මාස 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම රජයට පවරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා. නව තාක්ෂණයෙන් එම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් දයාතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. වැඩදුරට පාර්ලිමේන්තුවේ තොරතුරු ගැනීමේ බලාපොරොත්තුවෙන් මා සමු ගන්නා මම අසංක රත්නායක පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට සුතිය සංග තොරතුරු ගැනීම සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මගී පර්යන්තය සඳහා විශේෂ පිවිසුමක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට් තීරණ දනුන් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව හෙළි කෙරුණේ. උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ලබන පළවනදා සිට ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ලංකාවේ ප්‍රධානතම ගුවන්තොටුපලවරණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ප්‍රවිෂ්ඨ වීමට සහ එයින් බැහැර වීමට තිබෙන අධික වාහන තදබදය පිළිබඳව විශේෂ අවධානය යොමු කොට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සඳහා ප්‍රවේශ මාර්ගයක් විශේෂයෙන් ඉදි කරන්නටත් ඒ සඳහා රුපියල් මිලියන 600ක මුදලක් අනුමත කරන්නටත් කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා. සැහැල්ලු වාහන බලපත්‍ර ලබා ගැනීම සඳහා දැනට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් පමණක් නිකුත් කරන එම වෛද්‍ය පරීක්ෂණ ලංකාවේ මහ රෝහල් මූලික රෝහල් ඇතුළු රෝහල් 150ක පමණ රෝහල් ප්‍රමාණයකට විමද්දගත කොට අදාළ සහතික ලබා ගැනීමේ පහසුව ලබා දෙන්නට කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. ඒ හරහා ජනතාවට විශාල පහසුවක් සැලසෙනවා. බාහිර අභ්‍යන්තර ભેදයකිනු තොරව මාර්තු මාස පළවෙනි දින සිට 2021 මාර්තු මාස පළවෙනි දින දක්වා පූර්ණ වර්ෂයක කාලයක් සඳහා පුහුණු කාලයක් ලෙස තමයි මේ සියලුම උපාධිධාරීන් බඳවගන්නේ. මේ පුහුණු කාලය තුළ නායකත්ව පුහුණුව ඇතුළු ඒ දරුවා ලබලා තියෙන උපාධියට සරිලන රැකියාවක් සඳහා අවශ්‍ය ස්ථානගත පුහුණුවක් සහ වෘත්තියාභිමුඛ පුහුණුවක් ලබා දෙනවා සෑම උපාධිධාරියෙකුට. ඒ සේවා නියුක්ත කරන ස්ථානයේ අවම වශයෙන් වර්ෂ 5ක කාලයක් ස්ථාන මාරු වීමකින් තොරව රැකියාවේ යෙදෙන්න ඕන. දේශපාලන හා වෙනත් හේතුන් මත විටින් විට මාරු කරන්නේ නැහැ. උසස් තාක්ෂණීය පිළිබඳ උපාධියට සමාන ඩිප්ලෝමාවන් තිබෙනවා නම් ඒ අය පිළිබඳත් මේ රැකියා සැපීමේදී සලකා බලන්නට කියලා විශේෂ කැබිනට් පත්‍රිකාවේ සටහන ජනාධිපතිතුමා විසින් යොදලා තිබෙනවා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින චීන ජනතාව ප්‍රමුඛ සියලු ලෝක වාසීන්ට සෙත්පතා කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී විශේෂ බෝධි පූජා පින්කමක් පවත්වනවා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම සංවිධානය කර තිබුණා. චීනයේ මෙන්ම වෙනත් රටවල කොරෝනා වෛරසයේ ආසාදනය වූවන්ට සුවය ප්‍රාර්ථනා කරමින් සහ ශ්‍රී ලාංකික ජනතාවට ආශිර්වාද පළ කරමින් පින්කම පැවැත්වුණා. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජහායනා කරමින් ආශිර්වාද පළ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පින්කමට සහභාගී වුණා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙතර කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින සියලු ලෝකවාසී ජනතාවට සෙත්පතා රතන සූත්‍ර දේශනාවක් පැපිලියාන සුනිත්‍රා දේවී රජමහ විහාරයේදී සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය වෙල්ලම්පිටිය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත පින්කම සංවිධානය කර තිබුණා. අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවාස කල්යාණි සමක්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තැපාණි ධම්මාලංකාර යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පින්කම සඳහා වැඩම කර සිටියා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. කොරෝනා වෛරසයේ ආසාදිත වූවන්ට ආශිර්වාද පතා කැලණිය රජමහ විහාරස්ථානයේදීද පින්කමක් පැවැත්වුණා. පහන් 800ක් දැල්වමින් ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කෙරුණා. ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමේ සංවිධානය කළ පින්කමට අතිපූජ්‍ය ඉත්තැපාණි ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියා. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලුව තවත් උත්සන්න වී ඇති බව එම පක්ෂයේම නියෝජිතයින් පෙන්වා දෙනවා. මහමැතිවරණින් ජය ගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවන විටත් ආරම්භ කර ඇති බවයි එම පෙරමුණේ නියෝජිතයින් කියා සිටින්නේ.
හැම දිනම දන්න ලකුණක් තමයි අලිය ලකුණ. හංසය ලකුණවත් ප්‍රශ්නයක් නෑ අපිට මොනව හරි. මිනිස්සුන්ට දැනට පාවිච්චි කරලා පුරුදු කියනකොට තේරෙන ලකුණකින් වෙන්නට ඕනි ඉල්ලන්න. දෙකෙන් එකක් සම්දානේ නායකයෝ එකතු වෙලා සාකච්ඡා කරලා තීරණය කරන්නට ඕන. රණී වික්‍රමසිංහ මහත්තයා අකමැති කියන එක්කෙනා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා ඒගොල්ලන්ගේ සම්දානේ ලේකම් හැටියට පත් කරන්නේ. එක නමක් නෙමෙයි නම් හයක් විතර කියනවා මේ නම් හය ඇරෙන්න ඕනම කෙනෙක් පත් කරන්න කියලා. 106කින් හයක් එපැයි කිව්වම තව 100ක් ඉන්නවා. නමුත් 100ම පැත්තකින් තියලා අර හයෙන් එකක් අකමැතිව කෙනා පත් කරනවා. මොකද වෙන්නේ? අනුන්ගේ ප්‍රශ්න දිහා, රටේ ප්‍රශ්න දිහා තමන්ගේ කාලය යොමු කරන්න අවධානය යොමු කරන්නට UNP-ට බෑ කියන එක මේ ගමේ ඉන්න අපේ සහෝදර එක්සත් ජාතික පාක්ෂිකයන් තේරුම් ගත යුතුයි කියන එක තමයි මම දකින්නේ. සජිත්ට කොහෙත්ම මේ පක්ෂේ නායකත්වය ලබා දෙන්න කැමති නැහැ. ඒ තත්ත්වේ මම හිතන්නේ බිම් මට්ටමේ තද ඇති වෙලා තියෙනවා. එක කොටසක් සජිත්ගේ පිළ, අනිත් කොටස රණවීරගේ පිළ. මේ පිළ දෙකටම අමතරව තවත් පිළ කීපයක් තියෙනවා. ඒවා හෙට අනිද්දා වෙනකොට හොඳට මතුවේ. හෙට දිනේදී ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්තුට වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 9 සිට පැය 18ක කාලයක් කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශය ජායල ඒකල කඳාන අනියකන්ද බටගම තුඩැල්ල නිවන්දම මායිලිය කෙරවලුපිටිය මාටාගොඩ වැලිසර මාබෝල एलपीटी वाले महाभागे सहा दिक्कोविते यान प्रदेश वाले जालसापी उमात हितु वनमा इमें में मातले महानगर सभा सीमा बैतुलु प्रदेश के हिपे कटे हेता पिरवरु अटे सिट पै विसिहातरक कालयाक जालसापी उमात हितु वन बावद जातिकल जलसंपादन मांडले संधान करनमा इम कालय तुले जालसापी उमात हितु वन अनेक प्रदेश वाने ए नवे मार्गे मातले सिट पिल्लीवेल दाक्वा प्रदेश पलापत्तल प्रादेशीय सभा सीमा ඔය පහළ ප්‍රදේශය කන්දේ ගෙදර ඉහළ කොටස ඇතුළුව මාතලේ ජල සම්පාදනයෙන් ක්‍රමෙන් ආවරණය වන සියලු ප්‍රදේශයයි. කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 565 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතින්ගේ සංඛ්‍යාව 28276ක් බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. කොරෝනා වෛරස් ආසාදිතයන් රටවල් 28කින් මේ වන විට වාර්තා වෙනවා. චීනෙන් පිටත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 250 ඉක්මවා තිබෙනවා. මෙවන විටත් චීනෙන් පිටත මරණ වාර්තා වුණේ පිලිපීනෙන් සහ හොංකොං රාජ්‍යයෙන් පමණයි. වෛරස් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් චීනයට අමතර වාර්තා වන රට ජපානයයි. එම සංඛ්‍යාව 45ක්. කොරෝනා ආසාදිත චීන කාන්තාවක පසුගියදා බෙහි කළ දරුවාටද වෛරසය ආසාදනය වී ඇති බව චීන සෞඛ්‍ය අංශ පවසනවා. චීනේ වුහාන් වල සිට විදේශිකයන් රැගෙනම අදාළ රටවල් තවමත් සිදු කරමින් පවතිනවා. මෙතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව සෞඛ්‍ය අංශ තවදුරටත් අවධාරණය කරනවා. චීන කාන්තාව හැරුණුකොට වෙනත් කිසිවෙකුටත් මෙරට තුළ වෛරසය ආසාදනය වී නැහැ. ගුවනින් සහ මුහුදු මාර්ගෙන් පැමිණෙන මගින් සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. වුහාන් වල සිට රැගෙන විත් දියතලාවේ රඳවා සිටින ශ්‍රී ලංකිකයන් පිරිසද සුවෙන් සිටින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. යාල වනෝද්‍යානයට ඇතුළු වීමේදී ප්‍රවේශ පත් ලබා ගැනීම සඳහා පවත්නා තදබදය අවම කරමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත් ලබා ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කෙරුණා. යාල වනෝද්‍යානයට වසරේ සෑම කාලයකදීම විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙනවා. ඔවුන් ප්‍රවේශපත් මිලදී ගැනීමේදී පසුගිය කාලයේ පුරාම දැඩි අසීරුතාවන්ට ලක් වුණා. එම අපහසුතා අවම කිරීම සඳහායි නව ක්‍රමය ආරම්භ කර ඇත්තේ. මෙම ඊ-ටිකටින් ක්‍රමය හඳුන්වා දීම අමාත්‍ය SM චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. යාල ජාතික වන උද්‍යානයට පැමිණෙන දේශීය විදේශීය සංචාරකයන්ගේ ඊ-ටිකටින් ආරම්භ කරන්න පුළුවන් වුණා. මේන් විශාල වශයෙන් සංචාරකයන්ගේ රස්‍ය අඩු අඩු වෙනවා. මේ නිසාම අපේ සංචාරකයන් මේ ස්ථානවලට පැමිණීමත් වැඩි වෙනවා. මේ ඊ-ටිකටින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අපේ විශාල පළ ප්‍රයෝජන සංචාරක ව්‍යාපාරයට ගන්න පුළුවන් කියලා හිතනවා. දැන් ප්‍රවෘත්ති කීපයක් ලොහුඩේ. ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතා රචනා කළ දේශීය සිනමා වංශය කෘති එළි දැක්වීම චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී සිදු කෙරුණා. ඒ මහාචාර්ය ආර්යරත්න ඇතුගල මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය සීමාවේ 77-79 කාල පරිච්ඡේදය අලලා මෙම කෘතිය රචනා කර තිබෙනවා. ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දිනිය, සරසවි සමූහ ව්‍යාපාරයේ සභාපති HD ප්‍රේමසිරියන මහත්වරුන් මෙහි ප්‍රධාන දේශන පැවැත්තුවා.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 2019 උපාධි ප්‍රදාන උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ මහාචාර්ය සරත් කොටගම මහතායි. 476 දිනක වෙනුවෙන් මෙහිදී උපාධි පිරිනැමුණා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කොල්වින් ගුණරත්න, උපකුලපති මහාචාර්ය එස්.ඒ. ආරියදොර යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. සාදේ රූපහානි දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. සුබ දවසක්. www.ipnnews.lk